ශ්‍රී ලාංකීය සුනක ශේත්‍රයේ විශ්වාසනීයම සන්නාමයක්. එකම සන්නාමයක් වටා බැඳුණු ශාකා තුනක්. ආනයිනික සුනකයෝ 13 දෙනෙක් ඉන්න බස්නාහිර පළාතේ එකම කෙනෙල් එක. රොමාසිලෝන් මම දැවිල් ඉන්නේ හංවැල්ලේ ජේබ බෝන්ස කෙනෙල් එකට පේරවන කවුද ඉන්න කියලා. ලංකාවට අරුතින්ම ගොඩ බැහැපු ජමාල් හෙවත් ලයන් බෝයි ගැනත මැත කතාව යමු අපි කිල්ලා වීඩියක බලමු. සර්බියා බැලුව හංගේරියාව බැලුවා යාවගෙන පෝලන් නොලින් අවුරුද්දක් තිස්සේ බැලුවා. මොකද අපි සතෙක් ගේනවා නම් හොඳම සතෙක් ගේන්න එපා. මෙයා 100ක් කරෙක්ට් ජර්මන් ෂෙපර්ඩ් ගේන ඩොන්ෆර්. මාස 3 ඉඳන් මෙයා ට්‍රේන් කරලා තියෙනවා. ට්‍රේන් හොඳ. වෙල් ට්‍රේන් සතෙක්. ඒකෙන් ඩොග් ගාඩ් ට්‍රේනින්ග් එතකොට ෂෝ. එතකොට හොඳම ට්‍රේනින් සතෙක්. මොන වගේ ෆීමේල් ඕනර්ස්ලාටද කියන්නේ මොන වගේ ෆීමේල්ස්ලාටද මෙයාව මේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මූලිකත්වය දෙනවා අපෙන් ගිය ලංකාවට දින 10යි මේ වීඩියෝ එක කරද්දී. ලංකාවට ඇවිල්ලා දවස් 10ක් විතරයි තාම වෙන්නේ මේ ජමාල්. පටන් අරගෙන අවුරුදු 9ක් වෙනවා නිල වශයෙන්. නැත්නම් ඉස්සෙල්ලා ඉන්න අපි හැතුවා නිල වශයෙන් අවුරුදු 9ක් වෙනවා. මේ ඉන්නේ ඩිරෙක්ට් ඉම්පෝට් කරපු 13 වෙනි සතා. 13 14ත් මගේ. අයිබන් ඔන්න රොමාසිලෝන් බලාගෙන ඉන්න හැමෝටම සුබ දිනයක්. පේනවනේ මාත් එක්ක කවුද ඉන්නේ කියලා. ඉතින් ලංකාවට අලුතෙන්ම ගොඩ බැහැපු ලස්සනම ලස්සන පෝලන්තෙන් ආපු හිම කුමාරයෙක් තමයි මගේ ළඟ ඉන්නේ ජමාල්. ඉතින් මං ඇවිල්ලා ඉන්නේ හංවැල්ලේ ජේබ බොන්සෝ කෙනෙල් එකට. ඉතින් විශේෂයෙන් ජේබ බොන්සෝ කියලා කවට පස්සේ ලංකාවේ හැම දිනම හඳුනන කෙනෙල් එකක්. අවුරුදු ගාණක තිස්සේ ලංකාවේ හොඳම විශ්වාසයෙන් යුතු සතුන් බොහෝම දෙනෙක් සර්විසස් ලබා දීපු තැනක් තමයි ජේබ බොන්සෝ කෙනෙල් එක කියලා කියන්නේ. මාත කියනවා ප්‍රසන්න. අයිබෝ ප්‍රසන්න, දැන් ජමාල් අපි ළඟ ඉන්නවා. මෙයා ගැන තමයි අපි අද දවසේ කතා කරන්න සූදානම් ඉන්නේ. ලංකාවේ මේ වෙනකොට ඔයාලගාව මම හිතන්නේ ඉම්පෝර්ට්ඩ් සත්තු 12ක් 12ක් මෙයත් එක 13 රයිට්. දැන් සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කට්ටිය ප්‍රසන්න, අපි ගත්තොත් එහෙම මේ ලංකාවේ ගොඩක් සුනකලෝලින් ඉන්නවන ආදරවන්තයන්. එතකොට ඒගොල්ලන් ගොඩක් වෙලාවට විවිධ වර්ගයේ බ්‍රීඩ්ස් වලට ආසයි. ඒ බ්‍රීඩ්ස් අතර ගොඩාක් බ්‍රීඩ්ස් ඔයගොල්ලන් ගාව ඉන්නවා. ඒ අතර මම හිතන්නේ ජර්මන් ෂෙපර්ඩ්, ඊට පස්සේ අපි ගත්තොත් ඩොබමන්ස්, රොට්වයිලර් වගේ ගොඩක්, ලැබ්‍රඩෝර් වගේ ගොඩක් හිටියා. ඒ අතර දැන් ඔන්න ලොง හෙයාඩ් ෆස්ට් ටයිම් සතෙක් ඔයාලගාවට ඇවිල්ලා තියෙනවා. මොකද මේ වගේ ලොง හෙයාඩ් සතෙක් ගේන්න හේතුනේ? ඇත්තටම මේ රොමා අපි ගාව ඉන්නේ ඩබල් කෝට් සත්තු තමයි. දන්න ෆීනික්ස්, ඩී කේන් තුන් දෙනෙක් හිටියා අපි ගාව ඩබල් කෝට් සත්තු. ඉතින් මේ අපිත් එක්ක ඇත්තටම අපෙන් සර්විස් ලබා ගන්න ගොඩක් අය. අපිට නිතරම කියපු දෙයක් තමයි විශේෂම හේතුව මේ ෆීනික්ස්. ෆීනික්ස්ගෙන් යන මේ සත්තු පැටව ගොඩක් ලෝන් ෆෝර් ඇත්තට බරයි. බීඩන් සත්තු. ඉතින් එතකොට ගොඩක් අය අපිට කියනවා ලෝන් ෆෝර් සතෙක් ගේන්න කියලා. චමින් දය දැන් මේක කතා කළා අවුරුද්දකටත් වැඩි. ඉතින් ඒගොල්ලො කියනවා ඉල්ලේ ඉල්ලීම අනුව අපි සර්විස් යන්නේ කරන්නේ. ඒකට අපි සැපීම් කරන්න ඕනේ. ඒ අනුව තමයි අපි දෙන්නත් එක බල්ලා ගොඩාක් රටවල් වල අපි දෙන්න බැලුවා. මේ සර්බියාව බැලුවා, හංගේරියාව බැලුවා, මෙයාවගෙන පෝලන් වලින් අවුරුද්දක් තිස්සේ බැලුවා. මොකද අපි සතෙක් ගේනවා නම් හොඳම සතෙක් ගේන්න එපා. මෙයා 100ක් කරෙක්ට් ජර්මන් ෂෙපර්ඩ් ගේන ලෝන් ෆර්. දැන් බැලුවාම පේනවනේ සතන අනිවාර්යෙන් නේ. ඇවිල්ලා බැලුවොත් දැන් ඇවිල්ලා බලපු ගොඩක් අය කිව්වේ ෆොටෝ වලට වඩා හොඳයි කියලා සතා. බලන්න මේ කන් දෙක. කන් දෙක තියෙනවා ලස්සනට. ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්ගේ ලස්සන ඉන්නේ කන් දෙකේ. ඒ ෆේස් එකේ තියෙන ෆේස් එකේ ඉන්නේ. ඒක හෙඩ් එක. හෙඩ් එක ගොඩක් පළල් හෙඩ් එකක් තියෙන. එතකොට මෙයා ඊටත් වඩා අපි ගොඩක් බැලුවේ අපි අනිවාර්යයෙන්ම කෑනල් එකට ගේන සත්තු අනිවාර්යයෙන්ම ෂෝ කරනවා. අනිවාර්යයෙන්. එතකොට අපි බැලුවා මෙයා ෂෝ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙයා මාස 3 ඉඳන් ට්‍රේනින් කරපු සතෙක්. දැන් මේ වෙනකොට වයස කීයද? මෙයාට අවුරුදු 2.5යි. 2.5යි. මාස 3 ඉඳන් මෙයා ට්‍රේන් කරලා තියෙනවා. ට්‍රේන් හොඳ. වෙල් ට්‍රේන් සතෙක්. ඒ කියන්නේ ඩොග් ගාඩ් ට්‍රේනින්, එතකොට ෂෝ. එතකොට හොඳම ට්‍රේනින් සතෙක්. දැන් අපි මෙයා ඇත්තටම ලංකාවට ආවේ 10 වෙනදා. මේ වෙනකන් අපි තාම මෙයාව ට්‍රේනින් වලට ගත්තේ නැහැ. ඔව්, මොකද ෂෝ එකක් තියෙන හින්දා මම මෙයාව දැන් තාම මෙහෙ හුරු කරනවා. මොකද අධික සීත රටක් තමයි පෝලන්තය. පෝලන්තය කියලා කියන්නේ. මම හිතන වින්ටර් සීසන් ඉවරනා විතරයි. ඉවරනා විතරයි ආවේ. මේ වෙනකොට දවස් 10යි. දවස් 10යි. එතකොට මෙහෙ දැන් අපිට ඉන්නත් බෑ. අනිවාර්යයෙන්. ඉතින් එතකොට මම මෙයාව බැලුවා ගෙනාපු දවස් ඉඳලා මෙහෙට හුරු කරන ෂෝ එක තියෙනවා මේ 18. තව මාසෙකට තව මාසෙක මාසෙකමාරක්වත් නැහැ. මම බැලුවා මෙයාව එයා කූල දාලා. ඊට පස්සේ ෆෑන් දාලා තියාගන්න බැලුවා බෑ. තියාගන්න අමාරුයි. මම AC එක කොහමද සූදානම් කරලා තිබ්බේ. ඊට පස්සේ දැන් මම AC එකේ තමයි මෙයා ඉන්නේ. ඒකත් දවසම තියන්නේ නැහැ. මම උදේ 9 ඉඳන් වගේ හවස
පහ විතර වෙනකන් තමයි AC එක තියෙනවා. ඊට පස්සේ ආ කූල එකේ. එහෙම එහෙම මම AC එකේ තියෙන ප්‍රමාණය එන්න අඩු කරනවා. අඩු කළ දැන් මම කොහොමත් තව දවස් දෙකකින් වගේ පටන් ගන්නවා ට්‍රේන් කරන්න. ට්‍රේන් ගන්න පටන් අරගෙන මම කොහොම හරි මෙහෙට මේ ඒ ෂෝ එක වෙද්දී අනිවාර්යෙන් මම මෙහෙට හැඩ ගැස්සුනොත් අනිවාර්යෙන්ම අපි ෂෝ එකට ඉදිරිපත් කරනවා. මොකද අපි ගෙන ආපු සත්තුන්ගෙන් ෂෝ ගියේ නැත්තේ ඩොබමන් අලි විතරයි. මොකද එයා ගියේ නැත්තේ එයාගේ වරදක් හින්දා නෙමෙයි. එයාව ෂෝ එකට දාන්න බෑ ඇග්‍රෙසිව්. එයා අපිට මේ වුණාට ඒ ෂුවර් කරන්න බෑ. රයිට්. එනිසා තමයි දැම්මේ නැති. රයිට්. ඉතින් ලංකාවේ මම හිතන්නේ ජර්මන් ෂෙපර්ඩ් බ්‍රීඩ් එකටම ස්පෙෂල් කෙනෙල් එකක් තමයි ජේබි බොන්සෝ කියලා කියන්නේ. ශාකා කීයක් තියෙනවද? ශාකා තුනක් තියෙනවා. කොහෙද තියෙන්නේ? කළුතර තියෙනවා, කඩුවැල තියෙනවා, හංවැල්ල තියෙනවා. රයිට්. කළුතර තියෙනවා, කඩුවැල තියෙනවා, හංවැල්ල තියෙනවා. අපි අද ඉන්නේ හංවැල්ලේ මේ ජේබි බොන්සෝ කෙනෙල් එකේ මේ ශාකාවේ. ඉතින් විශේෂයෙන් ප්‍රසන්නත් එක්ක අද කතා කරන්න හේතුුනේ මේ ජමාල්. ඉතින් විශේෂයෙන් ජමාල් ගැන කතා කරනකොට ලොง ෆර් එහෙම නැත්නම් මේ ලොง හෙයාඩ් ජර්මන් ෂෙපර්ඩ් සුනකයන්ගෙන් මා ප්‍රසන්න ඇත්තටම ගත්තොත් මමත් ලංකාවේ ගොඩාක් සුනක දැකලා තියෙනවා. එතකොට ඒ අය අතරින් මේ වර්ණය ගත්තට පස්සේ මම හිතන්නේ මේ කලර් කෝඩ් එක ඩාර්ක්ම සතා තමයි. මගේ ඇස් දෙකට දැකපු ඩාර්ක්ම සතා තමයි මේ ෂමාල් කියලා කියන්නේ. සහ ශරීර ප්‍රමාණයත් ගොඩක් ලොකු, හරිම ලස්සන සතෙක් තමයි මේ ෂමාල් කියලා කියන්නේ. විශේෂයෙන් ඉතින් සත්තුන්ට ආදරය කරන, කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් බ්‍රීඩ් එකට ආදරය කරන කෙනෙක් නම් ඔයා ඔයාට හොඳම චාන්ස් එකක් තමයි ෂමාල් වගේ සතෙක් ලංකාවට ගෙනහල්ලා ඔයා වෙනුවෙන් සර්විස් එක දෙන්න ජේබී බොන්සෝ කෙනෙල් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. දැන් ප්‍රසන්න, දැන් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ආදරණීය රසිකයන්, ආදරණීය ප්‍රේක්ෂකයන්, ඒ වගේම තමයි ජේබී බොන්සෝ කෙනෙල් එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. මේ වෙනකොට ඔයගලන්ගෙන් බ්‍රීඩ්ස්ුණු ගොඩාක් සත්තු ලංකාවේ ගොඩක් දෙනෙක් අතර ඉන්නවා. මෙයා බැලූ බැලමට සිංහෙක් වගේ. විශේෂයෙන් මේක දැක්කට පස්සේ පේනවන්නේ මේ ෆෝ එක ගත්තට පස්සේ කඩා හැලන ෆෝ එකක් තියෙන හරි ලස්සනයි. දැන් මෙයාව දැක්කපු ගමන් ලංකාවේ ජර්මන් ෂෙපර්ඩ් ෆීමේල් ඕනර්ස්ලාට ආසාවක් එනවා. රයිට්. මෙන්න හොඳම සතෙක් මට ඉන්නවා ලංකාවට ගෙනහල්ලා. මෙයාට ස්ටඩ් එකක් දාලා හොඳටම හොඳ පැටවු ටිකක් බ්‍රීඩ් කරගන්න දැන් මටත් ආසාවක් තියෙනවා කියලා බලන් ඉන්න අයිට හිතෙනවා. රයිට්. බලන් ඉන්න කටියට කියන්නකෝ බලන්න මොන වගේ ෆීමේල් ඕනර්ස්ලාටද, කියන්නේ මොන වගේ ෆීමේල්ස්ලාටද මෙයාව මේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ, සහ ඔයාලගාව මොන වගේ කන්ඩිෂන්ස් තියෙන්නේ, කියන්නේ රූල්ස් මොන හරි තියෙනවද ඒගොල්ලන්ට, කොහොමද අපි ෆීමේල් ඕනර්ට මොනවද කියන්න තියෙන්නේ? ඔය ඇත්තටම රොමා මේ මුලින්ම අපි ගොඩක්ම මූලිකත්වය දෙනවා අපෙන් ගිය ෆීමේල්ස් වලට. අපෙන් බ්‍රීඩ් උනේ, කියන්නේ අපි සත්තුන්ගේ ප්‍රොෆින් කරගත්ත. ඒ කියන්නේ ෆීනික්ස් ගෙන්, ඩී ගෙන්. ඊට අමතරව අපි ලංකාවට වෙල්ප් ලිටර් දෙකක් ගන්න තියෙනවා. එතනත් 17ක් විතර ඉන්නවා පැටව්. එතනින් 12 දෙනෙක් විතර ෆීමේල්. රයිට්. ඒතර ඩබල් සයිඩ් පැටව් ගිහිල්ලා තියෙනවා අපෙන් 30ක් විතර. එතනත් ඉන්නවා ෆීමේල්ලා 20කට වඩා. හරි හරි. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රමුඛතාවය දෙන්න එපයි. අනිවාර්යෙන් නිතරම කතා කරලා කියලා ඒගොල්ලන්ට අනිවාර්යෙන් දෙනවා. අනිත් අයට නොදෙනවා නෙමෙයි, අනිත් අයටත් අපි දෙනවා. බලනවා මුලින්ම ෆීමේල්ලාගේ. ඇත්තටම දැන් ගොඩක් අය ආයි අහන දෙයක් තමයි රෙජිස්ටර් නැති ෆීමේල්ලාට ක්‍රොස් කරනවද නැද්ද කියන එක. රෙජිස්ටර් නැති ෆීමේල්ලාට මෙහෙමයි ක්‍රොස් කරනවා. හැබැයි රෙජිස්ටර් නැති ෆීමේල්ලා ඉන්නවා හොඳ ෆීමේල්ලා. රයිට්. ඒ කියන්නේ අම්මා තාත්තා සමහරලාට හොඳ පරම්පරාවේ එන. හරි. එතකොට ඒගොල්ලෝ සමහර විට සහතිකේ වුණා නැති හින්දා එහෙම වගේ අරගෙන නැහැ. හරි. ඒ වගේ හොඳ ෆීමේල් ආවොත් ක්‍රොස් කරනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් ක්‍රොස් කරනවා. අනිවාර්යෙන් ෆීමේල්ගේ ක්වොලිටි එක බලනවා. අනිවාර්යෙන්ම ක්‍රොස් කරන්න ඉස්සෙල්ලා. අනිවාර්යෙන් ඒ වගේ නැත්තම් ඩබල් සයිඩ් ඉම්පෝර්ට් සත්තුන්ට තමයි ගොඩක් මෙහාම අපි ක්‍රොස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මෙහෙක් ඉම්පෝර්ට් කරපු ෆීමේල්ස් අතර වෙල්ප් අයට, ඩබල් සයිඩ් අයට සහ ෆුල් පෙඩිග්‍රී එකක් තියෙනවා නම් වඩා හොඳයි. ඒ නැතත් ප්‍රශ්නයක් නැහැ. ෆීමේල් හොඳ ක්වොලිටි එකට ඉන්නවා නම්, හොඳ පරම්පරාවකින් ජෙනරේට් වුණා නම්, අර වා කිව්වා වගේ විශේෂයෙන් අපි දැකලා දිනවා ගොඩක් වෙලාවට ගෙදර පෙට් වගේ අරගෙන යනවා හදන්න. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඒගොල්ලන් කියනවා මේ මට පෙඩිග්‍රී එකක් ඕනේ නැහැ කියලා. හැබැයි ටිකක් ලොකු වුණාට පස්සේ ලස්සන හින්දාම හිතෙනවා අනේ මෙයාගෙන් බබාලා ටිකක් ගත්තා නම් හොඳයි කියලා. එයාට chance එකක් දෙනවා. chance එකක් දෙනවා. බලාගෙන ඉන්න ඕගලන්ට මේක විශේෂ අවස්ථාවක්. මොකද ලංකාවට දින 10යි. මේ වීඩියෝ එක කරද්දී ලංකාවට ඇවිල්ලා දවස් 10ක් විතරයි තාම වෙන්නේ මේ ජමාල්. ඉතින් ජමාල් වගේ සතෙක් ඇත්තටම ලංකාවට එන්නේ ලංකාවේ වාසනාවකට. ලංකා ෆීමේල්ස් ලාගේ වාසනාවකට. මොකද හේතුව සාමාන්‍ය ප්‍රසන්න අපි දන්නවා දැන් අද කාලේ තියෙන ඩොලර් රේට් එක ගත්තොත් එහෙම ඒවත් එක්ක සාමාන්‍ය සතෙක් ගේන්න අමාරුයි. ගේන්න අමාරුයි. ඇත්තමදී අමාරු. ඇත්තටම අමාරු. ගොඩක් මිලක් යනවා. ඔව් ලොකු මිලක් යනවා. දැන් මේ ෆීනිස් ලා ගේන කාලේ වගේ නෙමෙයි, ඒ වගේ 3-4 ගුණයක් යනවා මේගොල්ලන්ගේ ගේන්න. හරි අමාරු. හරි අමාරු. ඒත් අපි ඒක අතාරින්න වැඩිනේ. නෑ අපි අතාරින්නේ නැහැ. මොකද මේ සත්තු අපි ඇත්තටම හදන්නේ මේ බිස්නස් එකක් නෙමෙයි. මගේ චම්මින් දයියගේ තියෙන ආසාව. ඇත්තටම. ඒ නිසා තමයි හැමතැනම ෂෝ යනෝනේ. අපි හැම ෂෝ එකකටම යනවා. යාපනයේ තිබ්බත් ගියා. කොහේ තිබ්බත් යනවා අපි. ලංකාවේ ඕන තැනක තියෙන ෂෝ එකකට අපි යනවා. ආසාවත් එක්ක යන ගමනක් තමයි මේක. ඉතින් එතකොට ලෝන් ෆෝ එක්කෙනෙක්ටත් අපි ආසාව තිබුණා. ඉතින් ගොඩක් අය ඉල්ලීම් නැත්තම් අපි ගේන්න හිටියේ ඇත්තටම ඩොබමන් මේල් ගේනේ. ඒ කියන්නේ අපි අලීගෙන්
බීට්වෙච්ච පැටව ඉන්නවා දැන් ක්‍රොස් කරන්න ඕනේ වයසේ. ඒගොල්ලන්ට යුරෝප් මේල් කෙනෙක් නෑ ලංකාව ඇත්තටම. මෙයා විතරයි ඉන්නේ. අපි එයාව තමයි බල්ලා ති බිලිවර් කලේ කෙනෙක්. එයා මේ මාසේ අන්තිමේ දෙනවා ලංකාවට. බ්‍රේක් කළා මෙයා ගෙනා මොකද දැඩි ඉල්ලීම මත ලෝන් ෆර් ගේන්න කියලා ගොඩක් අය අපෙන් ඉල්ලීම් කරනවා. මොකද අපි අපේ කැනලකින් ගොඩක්ම ගිහිලා තියෙන ජර්මන් ෂෙපර්ඩ් සත්තු තමයි. ඕනගෙන ලංකාවේ හැමදේම දන්න ෆීනිස් ගේ ෆීනිස් කිව්වම ඉතින් සියලුම දෙනා දන්නවා. සියලුම දෙනා දන්නවා. ඉතින් ඒකෙන් හින්දා තමයි ගෙනාවේ ගණන් ගැන බලන්නේ නැතුව ආසාව හා මේ හොඳ සත්තු ගෑනලා ලංකාවේ මේ බීඩ් එක ඉතින් මේ බලාගෙන ඉන්න ඔයාටත් ඔයාගේ ඉන්න ෆීමේල් හොඳම සතෙක් මේ ශමාල් වගේ හොඳ සතෙකුට මේට් කරලා හොඳ පැටවුමරයක් ගන්න ඕනේ නම් මේ මාකට් එක ඩ්‍රොප් නොවී හොඳ තැනකට ගෙනියන්න උවමනාව තියෙනවා නම් සහ ඉස්සරහට මේ බ්‍රීඩ් එක ඩෙවලොප් කරන්න ඕන නම් ඔන්න හොඳම සතා තමයි ශමාල් කියලා කියන්නේ. පේනවනේ ගත්තට පස්සේ ලුක් එකේ කිසිම වෙනසක් නැහැ. මේ ඊය දෙක ගත්තත් ෆේස් එක ගත්තත් ඊට පස්සේ අපි ෆෝ එක ගත්තත් ඒ වගේම ඇනටොමික විශේෂයෙන් මේ වීඩියෝ එක බලන කට්ටියට අපි මෙයාගේ ඇනටොමික බලන්න පුළුවන් ඉදී ප්ලේ මූවමන්ට්ස් ඒ වගේම තමයි පික්චර්ස් අපි ඔක්කොම ෆල කරනවා. මේව බලන්න පුළුවන් තියෙනවා කිසිම අඩුපාඩුවක් නැති 100%ක් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ සතෙක් තමයි මේ විදිහට ප්‍රසන්නයි චමින්ද අමරසේකරයි දෙන්න ලංකාවට ගෙනහලා තියෙන්නේ. දෙන්නගේ කම්බයින් එකෙන් සෑහෙන කාලයක් මේක දුවනවා. සමහර කියනකෝ දැන් ජේබී බොන්සෝ කෙනෙල් එක මට ගහන්න බැරුණා. ජේබී බොන්සෝ කෙනෙල් එක පටන්ගෙන කොච්චර කාල වෙනවද? පටන් අරගෙන අවුරුදු 9ක් වෙනවා නිල වශයෙන්. නැත්නම් ඊට ඉස්සෙල්ලා ඉන්න අපි හතුවා නිල වශයෙන් අවුරුදු 9ක් වෙනවා. ජේබී බොන්සෝ කියන නමින් අවුරුදු 9ක් නමින් අවුරුදු 9ක් වෙනවා. මේ ඉන්නේ ඩිරෙක්ට් ඉම්පෝට් කරපු 13 වෙනි සතා. 13 14ත් මග. 14ත් මග. මග එන ගමන් තියෙනවා. ඉතින් හරි අමාරුයි ඉතින් කරන්න වැඩේ. නමුත් අතාරින්නේ. අතාරින්නේ නැහැ. මොකද ආසාවත් එක්ක යන ගමනක් මේක. ඉතින් ආසාවින්ද කොච්චර වියදමක් ගියත් අපි අනිවාර්යෙන් කරනවා අතරින් මේක. රයිට් ප්‍රසන්න මට කියනකෝ තව දැන් ඔගොල්ලන් ගාව දැන් ස්ටඩ් මේල්ස්ලා තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ගත්තොත් එහෙම ගොඩාක් දෙනෙක් ඉන්නේ ස්ටඩ් මේල්ස්ලා. ලැබ්‍රඩර් ඉන්නවා, ඩොබමන් ඉන්නවා, රොට්වෙල් ඉන්නවා, ජර්මන් ෂෙපර්ඩ් ෂෝට් කෝට් එහෙම නැත්නම් ඩබල් කෝට් ඉතියා දැන් ඉන්නවා. ලෝන් හෙයාට අපේ ශමාල් ඉන්නවා. මට කියනකෝ දැන් මේ ස්ටඩ් සර්විස් එකට අමතරව මොනවද මේ කෙනෙල්ලගේ JB බොන්සෝ කියන මේ නම මේ සන්නාමය මෙච්චර ඩෙවලොප් වෙලා ලංකාවේ මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙනෝනේ. මෙහෙම ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ස්ටඩ් එක. එම් කියන්නේ ස්ටඩ් මේල්ස්ලා ඉන්න එක තමයි. මේල්ලාගෙන් ගොඩක්ම හේතුනේ අපේ ආමනීසා ෆීනික්ස් තමයි අපේ නම ඉදිරියට ගෙනාවේ. ඒකම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. රයිට්. ඒකෙන් තමයි ආසාව ඇවිල්ලා මේ බ්‍රීඩ් ඉස්සරහට අරගෙන යන්න මේ වගේ ලස්සන සත්තු ගේන්න. මට කියනකෝ දැන් මේ ස්ටඩ් සර්විස් එකට අමතරව JB බොන්සෝ කියන සන්නාමය මේ කෙනෙල්ලක මොනවද එළියේ ඉන්න අපේ කස්ටමර්ස්ලාට දෙන සර්විසස් මොන වගේ දේවල් දෙන්නේ? අපේ තියෙනවා pet transport එකක් තියෙනවා, සර්විස් එකක් තියෙනවා. රයිට්. ඊට අමතරව dog boarding තියෙනවා. ඊට අමතරව pet shop එකක් තියෙනවා. අවශ්‍ය විටමින් dog food සියලු දේ ගන්න පුළුවන්. ගන්න පුළුවන්කම තියෙනවා. Extra service එක තියෙනවා. පැටවු මිලදී ගන්න පුළුවන්. ඒ ටික තමයි පහසුකම් පහසුකම් තියෙනවා. රයිට්. ඔන්න වීඩියෝ එක බලන කට්ටියට තමන්ගේ සතෙක්ව විශ්වාසනීය තැනක ඉතාම ආරක්ෂිතව නවත්වන්න ඕන නම් JB Bonso kennel එකේ මේ දුරකතන අංක වලට කතා කරන්න. ඔයාගේ සතාව නවත්වන්න කඩුවෙල ඊට පස්සේ හංවැල්ල සහ කළුතර මේ කියන areas වලදී ඔයාගේ සතාව ඔයා කොහරි යනවා නම් ඉතාම පහසුව ආරක්ෂාකාරීව නවත්තල යන නිවැරදිම ස්ථානයක් තමයි JB Bonso kennel එක කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ෆීමේල්ට එහෙම නැත්නම් මේල්ට වෙන්න පුළුවන් අලුතෙන් ගෙනාවු පැටියට වෙන්න පුළුවන් විටමින් C ඊට පස්සේ කැල්සියම් වෙන්න පුළුවන් අමතර පෝෂණ සංගතක මිලදී ගන්න පුළුවන් හැකියාවත් මොන්ගෙන් තියෙනවා. ඊට අමතරව ස්ටාර්ට් කරගන්න මේස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා සහ pet transport එක. විශේෂයෙන් කියන්න ඕනේ දැන් ප්‍රසන්න අපි දන්නවා දැන් ගොඩක් දෙනෙක්ට තියෙන අමාරුකමක් නේ අද කාලේ ගත්තොත් එීම දැන් මේ ෆියුල් වල තියෙන ඝන. ඒවත් එක්ක සාමාන්‍යයෙන් ගත්තොත් එීම වාහනයක් හයරකට ගන්න එක ගොඩක් ගාණක් වෙනවනේ. හැබැයි ඔයාලගෙන් යන කඩේ මොන හරි පහසුවක් තියනවද කොහොමද මේ දේවල් වෙන්නේ? ඔව් අපි ඇත්තට මේක සර්විස් යන්නේ කරන්නේ අනිවාර්යයෙන්. අපි තාම අඩු මුදලකට තමයි යන්නේ. ඒතකොට අපෙන් යනකොට වගකීම්කුත් තියෙනවා. මොකද අපි සුන් කැන් ප්ලේවන් දැනුම තියෙන එක්කෙනෙක් තමයි යන්නේ. මොකද සතා අපි ගොඩක් දුර ගෙනියනවා නම් ඈ සතා එක දිගට ට්‍රාන්ස්පෝර්ට් කරද්දී සතා ගැන බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි AC දාලා තමයි සතා ගෙනියන්නේ. AC දාලා වෙනම කේජ් වල දාලා සතාව ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ගෙනියන්න ඕනේ. ඒ සියලුම දේ අපි වගකීමක් ඇතුව ඒක කෙනෙකුට පුළුවන් ළඟ අපේ කඩුවෙල හෝ හංවැල්ලට එන්න. අපි ඇවිල්ලා අපේ ඕනෑම මේල් කෙනෙක් අපේ ශාඛාවලට ගියලා
අපි ස්ටස් සර්විස් එක ලබා දෙන්න. රයිට් ඒක විශේෂම දෙයක් මොකද හේතුව අපි දන්නවා ඇත්තම ගත්තොත් එimhe ගොඩක් අධික වේදමක් යනවා මේ කාලේ ගත්තොත් එimhe පැටියෙක් වුණත් නරතු කරන්න ගොඩක් වේදමක් යනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එක කියන දේ ගැන හිතන්නම අවශ්‍ය නැහැ. මේ වගේ කෙනෙල් එකක් තියෙන නිසා ඊටාම පහසු මුදලකට හර විදියට අර කිව්ව කතා විශේෂ දෙයක් මොකද මේ ප්‍රසන්න අපි දන්නවා ඕගොල්ලන් ගාව ඉන්නේ සා ඕගොල්ලත් එක එකතු වෙලා සර්විස් එක දෙන්නේ මේ සුනකේ පිළිබඳ මනා දැනුමක් තියෙන කට. එතකොට යම් අවස්ථාවකදී සතා අරගෙන යනකොට මගදී මොනව හරි ප්‍රශ්නයක් ආවොත් ඒකට අවශ්‍ය කරන ප්‍රථමාධාර පහසුකමක් වුණත් ක්ෂණික දෙන්න පුළුවන් විදිය දැනුමක් තියෙන කට්ටිය තමයි යන්නේ. ඉන්නේ නිසා බය නැතුව පෙට් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක JB Bonds කෙල්ලෙල් එකෙන් ඔයාලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂම දෙයක් විදිහට අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කට්ටිය මතක තියාගන්න. රයිට්. ප්‍රසන්න මට තව දෙයක් අහන්න තියෙනවා. දැන් ඔයා කියන්නේ JB Bonds කෙල්ලෙල් කිව්වට පස්සේ නිල වශයෙන් ආරම්භ කළා අවුරුදු 9ක්. 2015 ආරම්භ කළා තියෙනවා. එතකොට මේක සන්නාමයක් විදිහට මෙච්චර කාලයක් පවත්වගෙන එනකොට දැන් ගත්තොත් එimhe මේකේ ඕනර්ෂිප් එක තියෙන දෙන්නෙක් හතේනේ. ගත්තොත් එimhe ඔයත් චමින් දමරසේකරත් ප්‍රසන්න රංගනාත් චමින් දමරසේකර කියන දෙන්න තමයි මේ කම්බිනේෂන් එක. මේක ඇත්තටම පාර්ට්නර්ෂිප් එකකට වඩා මේක ලොකු කම්බිනේෂන් එකක් නේ. සාමාන්‍යයෙන් ප්‍රසන්න අපි දන්නවා ගත්තොත් එimhe දැන් ලංකාවේ දේශපාලන කරලිය ගත්තත් ප්‍රශ්න නේ දෙන්නෙක්ට තුන් දෙනෙක්ට එක ගොඩක් කල් ඉන්න අමාරු වෙන්නේ. ගෙදර ගත්තත් සමහරලාට තාත්ත පුතා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න තියෙනෝනේ. ඔයයි චමින්ද කොහොම මෙච්චර කාලයක් මේ කම්බිනේෂන් එක තියාගෙන ඉන්නේ? මොකක්ද ඒකේ රහසක් මොකක් කර තියනවද? රහසක් කියන්නේ මේ රෝමා ඇත්තටම අපි දෙන්න කවදාවත් සතු කියනකොට මේකේ මේ මේ වගේ ලාභයක් ගන්නවනේ මෙච්චර වේදන් වුණා මේ සතාට මෙච්චර යනවා හරියටම ලක්ෂ 20ක් යනවා කියලා අපිට ප්‍රසන්න ඔයා දාන්න 10ක් දාන්නවනේ චමිල ඔයා 10ක් දානවනේ එහෙම අපි සතු කියන්නේ නෑ. ඒ වෙලාවේ අතේ කාගේ අතේ සල්ලි තියෙන්නේ එයා තමයි සතා කියන්නේ. එතකොට කවදා මේ වෙන් අපි කරගත්තු දෙයක් නෑ රෝම ඇත්තටම මේ වෙනක තමන්ට කියලා අවන්ට කියලා කරගත්තු දෙයක් නෑ. අපි සත්තු කියලා මේ වෙනකොට මේ 13 වෙනියා මෙච්චර සත්තු ගනාවයි කියලා අපි මේ කරගත්තු දෙයක් නෑ. අපි අතේ සල්ලි වලින් තමයි සත්තු ගනලා තියෙන්නේ ඈ. එතකොට අපි මේ කරන්නේ ආසාවට අනිවාර්යයෙන් මිනිස්සුන්ට ප්‍රශ්න ඇති අනිවාර්යයෙන් ඈ. මේක මේගොල්ලෝ කොහොම ලාභي වේදා ගන්නවද මේ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ කට්ටි ප්‍රශ්න තියෙනවා. කට්ටි ප්‍රශ්න තියෙනවා ඈ. කට්ටි ප්‍රශ්න තියෙනවා මම අහලා තියෙනවා තමයි ඇත්තටම. එහෙම එහෙම දෙයක් නැහැ අපි දෙන්නගේ ඈ. අපි දෙන්න අතර තියෙන ලොකු අවබෝධය අතර සහෝදරයෙක් දෙන්නෙකුට වඩා ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තමයි බැඳීමක් තියෙන්නේ අපේ අතර. ඒතකොට මේ සත්තු නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කොහොමත් ඈ. තවත් ඉදිරියට අපි සත්තු පුළුවන් තාක්කල් අපි මේක කරනවා. ඒ කියන්නේ අපේ වයසත් එක්ක අපිට ඇත්තටම සත්තු බලද්දී අපේ ඇඟේ ප්‍රති හයිය තියෙනකන් විතරයිනේ කරන්න පුළුවන්. නැත්තම් සත්තු බවුනේ අනිවාර්යයෙන්. ඒ කාලෙ වෙනකන් අපි දෙන්නත් එක අනිවාර්යෙන් සත්තු ගේනවා. මිස්සු මොන කතන්දර කියයි මොනතරම් කියන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක අපේ ප්‍රශ්නේ. නිහන්නම පිළිතුරු තමයි මේවා. මේවා. අපි ඒවට උත්තර දෙන්න යන්නේ. අපි පිළිතුරු දෙන්නේ මේ විදිහට. මේ විදිහට. මේ විදිහ තමයි. දැන් මේ මාසෙත් අපිට ප්‍රශ්න දාන කට්ටියනේ ඒගොල්ලන්ට මිසි උත්තරේ දෙනවා. මේ වෙද්දී ඈ. අපි බීඩ් වලට යමක් කරනවා ඇත්තටම. මොකද අපි ඩොබමන් ගැන කතා කරොත් ඩොබමන් මාකට් එක තිබ්බේ කොහෙද? ඒවා ඇත්තටම කියන්න ඕන දේවල් නෙමෙයි. දන්නවා. අපි පරිදලකව දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එimhe ඩොබමන් කියන මාකට් එකේ ප්‍රසන්න ගත්තොත් පැටියෙක් නිකන් සාමාන්‍ය අපි ගත්තොත් එimhe සෑහෙන අඩු මුදලකට ගිය. හැබැයි අලි කියන සතා ලංකාවට ආවට පස්සේ හාත්පසින් වෙනස් වුණා කණ පිටේ පෙරළුණා. කණ පිටේම පෙරළුණා. දැන් දැන් කොහොමද පැටියෙක් කියන්නේ? ලොකු මිලකට අලුවේ මිනිස්සු එක්ක සතුටු වෙනවා. සහ මිනිස්සු ලොකු උනන්දුවක් තියෙනවා. ලොකු උනන්දුවක් තියෙන ඩොමන් හදන. දැන් ඇත්තටම රොට්වැල හදපු අය පවා පෙළඹිලා තියෙනවා මේ අලිහින ඩොමන් හදන. මගේ කොච්චර අහනවද? යුරෝප් වෙන සත්තු නැහැ ලංකාවේ. යුරෝප් වෙන සත්තු නැහැ. බන්නේන් ඔන්ලි. බන්නේන් ඔන්ලි. අලි විතරයි. දැන් යාගේ පැටවුන්ට ක්‍රොස් කරන තමයි මේ මාසේ අපි ලිව කල හොඳ මේල් කෙනෙක් එනවා අලිටත් වඩා විශාල. අපි ආවත් ගියනවා. ඉතින් අපි මේ විදිහට තමයි අපිට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දේවල් කතා කියන කට්ටියට උත්තර දීගෙන යන්නේ. රයිට්. සම්පූර්ණයෙන්ම මේ හැමදේම කරන්නේ මේ ආදරණීය ප්‍රේක්ෂකයන් ආදරණීය පරිභෝගිකයන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව. නේ. ලංකාවේ සත්තුන් ආදරය කරන අය ඉන්න කියන විශේෂයෙන් සුනකයන් ආදරය කරන අය ඉන්නවා නම් ඕගොල්ලන් කියන්නේ ඔබ මේ කෙනෙල් එක වඩා බැඳෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි ප්‍රසන්න කිව්වා මේ දේවල් වලින් ප්‍රසන්නත් චමින්දත් ඇත්තරම තමන්ගේ පෞද්ගලික ජීවිතේට කරගත්තු දෙයක් නෑ. අතේ තියෙන මුදල් වියදම් කළා තමයි සත්තු ගේන්නේ. මේ ඉන්න 13 වෙනියා ඉම්පෝට් කරපු. සාමාන්‍යයෙන් අපි ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍ය ලොකු මුදලක සත්තු මේ වෙනකොට ඕගොල්ලන් ඇතේ ඉන්නවා. එතකොට මේ සත්තුන් මේ විදිහට ප්‍රමිතියට අවශ්‍ය කරන දේවල් ටික විටමින්ද කැල්සියම්ද ආහාර පානද ඒ අවශ්‍ය කරන වටපිටාවද හැමදේම සපයලා දෙනවා. එතකොට මේ හැමදේම කරන්න හරි අමාරුයි ප්‍රසන්න සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අද කාලේ ගත්තොත් එීම තියෙන වියදමත් එක නමුත් ඔය දෙන්න ඒක පැහැර හරින්නේ හරි විදිහට හරි දේ කරගෙන යනවා. රයිට්. මට කියනකෝ දැන් ගත්තොත් ජර්මන් ෂෙපර්ඩ් ගත්තොත් එීම මේ ලොන් හෙයාඩ් එක සතයි දැන් ජමාල් තමයි ෆස්ට් ටයිම් දැන් ඕගොල්ලන් ගාවට ආවේ. මට කියනකෝ දැන් ගත්තොත් එීම බ්‍රීඩ්ස් වයිස් ගත්තොත් බ්‍රීඩ් වල දැන් රොට්වයිලර් කී දෙනෙක් ඕගොල්ලන් ගාවිනවද කවුද ඒ අය? ඊට පස්සේ ඩොබමන් ගත්තොත් කවුද ඒ අය? ඒ වගේ මට කියාගෙන යන කොහොමද බ්‍රීඩ්ස් 90 ඉන්නේ කොහොමද කී දෙනෙක් ඉන්නවද කවුද කවුද ඒ අය? රොට්වැල ගත්තොත් මේ රෝමා අපි ගාව රොට්වැල ඩිරෙක්ට් ඉම්පෝට් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක්. ආමිනි ඉන්නවා, ආමිටි මිට්ටෝ, ඉගි. ඉගි සිබිනික්. ඉගි සිබිනික්, ඉන්ඩෝ සිබිනික්. හා. ඊට පස්සේ ආයෙ ඉන්න එන් රොසිබිනික්. ඉගි සිබිනික්,
එන්රෝ හරි ඒ තුන් දෙනාම එකම කෑනලකින්ගෙන හරි රොට්වෙල් හතර ඊට පස්සේ ජර්මන් ෂෙපර්ඩ් ඉන්නෝ තුන් දෙනෙක් ඩිරෙක්ට් ඉම්පෝට් දෙන්නයි වෙල් ඉම්පෝට් එක්කෙනයි කියන්නේ ෂෝට් හෙඩ් ඔක්කොම ෂෝට් හෙඩ් ඩබල් කෝට් ඒකට තේම ෆීනික්ස් ඩී කේන් කේන් ඔව් ඒ තුන් දෙනා ඉන්නෝ හරි ඊට අමතරව ලැබ්‍රඩෝ එක්කෙනයි අපේ ජෝර්ජ් ජෝර්ජ් කොහෙන්ද ඉන්නේ ලංකාවට? එයා ඉන්නේ යුක්‍රේන් වල. යුක්‍රේන් වලින් එන්නේ. ඊට පස්සේ ඉන්නෝ ඩොබමන් යුරෝප් එකේන යා සර්බියා අලි. හරි. ඊට පස්සේ යමාල් ඉන්නෝ. දැනට මේ ටික. අපි ඊට කලින් අපි ගාව කානිකෝසොත් හිටියා. කානිකෝසොත් අපි ගෙනාව හිටියා. දැන් මේ බ්‍රීඩ්ස් හතර තමයි මූලිකවම ගෙනල්ලේ කරගෙන ලැබ්‍රඩෝ ඉන්නවා රොට්වයිල් ඉන්නවා ඩොබමන් සහ මේ ජර්මන් ෂෙපර්ඩ් අලුත්ම ගෙනා තමයි ජමාල් කියලා කියන්නේ මේක JB බොන්සෝ කෙනෙල්ලේකට අලුත් කෙනෙක් වගේම ලංකාවට ඉන්නත් ලේටස්ට්ම කෙනා අලුත්ම කෙනා දවස් 10යි මේ වීඩියෝ එක අපි කරනකොට මේ වෙනකොට දවස් 10 මෙයා ඉන්නේ අප්‍රේල් මාසේ 10 වෙනිදා අප්‍රේල් 10 තමයි ලංකාවට ජමාල් ඉන්නේ මේ වෙනකොට මෙයා සාමාන්‍යයෙන් දැන් ලංකාවට හැඩ ගැහිගෙන යනවා සා මේ වීඩියෝ එක බලනකොට ඔයගලන්ට පේනදි වෙනසක් නැහැ. මෙයා හිටියා විදියටම තාමත් මේ කෙනෙල් එකේ ඉන්න මොකද හේතුව දැන් යුරෝපයේ කියලා කියන්නේ අපි දන්නවා ගොඩක් සීතල රටවල් තමයි තියෙන්නේ. පෝලන්තේ කියන්නේ ගොඩාක් සීතල රටවල්. සා වින්ටර් සීසන් එකේ අවසානයත් එක්ක සාමාන්‍ය අපි දන්නවා මාර්තු මුල හරියේ වින්ටර් සීසන් එක ඉවරනවා. ඒකේ අන්තිම ඉවර වෙනවත් එක තමයි අප්‍රේල් මාසේ 10 වෙනිදා මේ ජමාල් ලංකාවට එන්නේ. දැන් වීඩියෝ එක බලන කට්ටිය පේනවා ඉතින් මේ ෆර් එක ගත්තොත් එහෙම මේක ගොඩක්ම ලෝ ක්වොලිටි ෆර් එකක් මේක උඩක් දිගයි සාමාන්‍යයෙන් මම හිතන්නේ මේක අඩියකට වඩා දිගයි සමහර තැන්වල අඩියකට ආසන්න දිගක් තියෙනවා සමහර තැන්වල එතකොට මේ ක්වොලිටි එකේ ෆර් එකක් තියෙන සතෙක් ප්‍රසන්න ඇත්තටම කියන අවංකවම මේ බොරු කතා නෙමෙයි මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන ඕනතරම් සත්තු හැබැයි මෙහෙම ෆර් එකක් තියෙන සතෙක් මම දැක්ක ෆස්ට් ටයිම් මමත් සුනෝක ඇතු කරනවානේ ජර්මන් ෂෙපර්ඩ් වගේ සුනෝකේ මගේ ළඟ තියෙන හැබැයි මෙහෙම ෆෝ එකක් තියෙන සතෙක් මගේ ලංකාවේ ඇත්තටම මම දැකලා නැහැ ඒ නිසා මේකේ සුවිශේෂී වටිනාකමක් වෙනවා මේක අපි කියනවා ටෑන් එක මේ ගත්තොත් එමෙ රෙඩ් බ්ලැක් වගේ තමයි තියෙන්නේ ගොඩක්ම ඩාර්ක් කලර් එක මේ දැන් ගත්තොත් එමෙ අපි දැකලා තිනවා ප්‍රසන්න ගොඩක් දෙනෙක් ආසයි මේ බ්ලැක් ෆේස් එක සහ මේ ඩාර්ක් කලර් එක මේ වගේ සතෙක් ඇත්තටම දැන් ගොඩක් වෙලාට මේක පෝලන් ගිහලා බලලගෙන ආපු එකක් නෙමෙයිනේ වීඩියෝස් වලින් පික්චර්ස් වලින් වෙන්න පුළුවන් මේක ලයිව් chat එකකින් වෙන්න පුළුවන් බලලගෙන ආවේ හැබැයි නියම සතෙක් උඟලන් ගාවට ආවා මට කියනවා අන්තිම වශයෙන් අවසාන වශයෙන් මේ වගේ සතෙක් වාගේ කෙනෙල් එකට චමින් දමරසේකරත් ප්‍රසන්න රංගනාත් කියන ඔයා ඔයාලගේ කම්බිනේෂන් එක තියෙන JB බොන්සෝ කෙනෙල් එකට ආපු එක ගැන ට මොන වගේ සන්තෝෂයක්ද උඟලන්ට තියෙන්නේ ඇත්තටම අපිට ගොඩක් සතුටුයි අපිට සතුටු කියන්නේ මොකද මෙයා ඔය බලන්න ආපු ගොඩාක් දෙනෙක් ඇත්තටම අපිට කිව්වේ අයියේ මේ ෆොටෝ වල වීඩියෝ වලට දකින්නට වඩා දෙකෙන් දැක්කම සතා ක්වොලිටි එක ඒක තමයි අපේ සතුට ඈ ඒ කියන්නේ මේවා ගොඩක් මට සතුටුයි මොකද මම සතාව එයාපෝට්ටෙන් ගන්න ගියාම වීඩියෝ ෆොටෝ වල හිටියට වඩා ක්වොලිටි එක හිටියා. ඉතින් ඔව් මට ඒක ලොකු සතුටක් ආ වෙලාවේ. ඇත්තටම මෙයාගේ මොකද මේ හෙඩ් එක හෙඩ් ටයිප් එකට මූණ මම ගොඩක් ආසයි. ඈ ගිය දෙක මම ඉතින් කියන්න බැලුවාම කියන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ සතෙක් ලංකාවට ඇවිල්ලා මේ වගේ හොඳ පැටව් බීට් කරලා මේ ජර්මන් ෂෙපර්ඩ් මේ බ්‍රීඩ් එක වර්ධනය කරන තමයි අපේ උත්සාහය තියෙන්නේ. රයිට් ඉතින් ඔන්න වීඩියෝ එක බලාගෙන ඉන්න කට්ටියට අපි අවසන් වශයෙන් මේ දේවල් ටික කිව්වා. රයිට් ඒ වගේම තමයි ප්‍රසන්න ඔයාගේ කටින්ම කියන්න ඔගේ කන්ටැක්ට් නම්බර්ස් තියෙනවා නම් කියන්න සහ අපි ඩිස්ප්ලේ එකෙත් ඒවා දානවා. දානවා. කන්ටැක්ට් නම්බර් එක ඩයලොග් එක 0.7777 131. හරි. ඒ කියන්නේ 0.73 244 131. හරි. ආයි තියෙනවා 0.70 732 400. රයිට් මේ දුරකථන අංක වලට අපි ඩිස්ප්ලේ එකේ මේ දුරකථන අංක දානවා තිරේ මත මේවට කතා කරන්න කතා කරලා ඔයාට ඔයාගේ ෆීමේල් ස්ටාර්ට් කරගන්න කියන වාගාව ඉන්න රොට්වයිලර් කෙනෙක් නම් ඩොබමන් කෙනෙක් නම් ලැබ්‍රඩර් කෙනෙක් නම් ජර්මන් ෂෙපර්ඩ් ෂෝට් හෙඩ් වෙන්න පුළුවන් සහ අපේ අලුත්ම කොල්ලා මේ ලොง හෙඩ් කෙනෙකුත් ඉන්නවා මේ සුනකෑන්ගෙන් ස්ටඩ් එක දාගන්න කැමති කෙනෙක්ට ඔන්නේ chance එක තියෙනවා. සහ pet transport service එකක් තියෙනවා JB Bonds kennel එකෙන් ලංකාවේ ඕනම තැනකට ගිහිල්ලා ඔයාගේ සුනකයා ඒ ස්ථානයේ ඉඳලා අවශ්‍ය ස්ථානයකට ඉතාම සුරක්ෂිතව අරගෙන යන්න පුළුවන් පහසුව මේ ගලන් අපේ සුනක ආදරවන්තයන්ට ලබා දෙන සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි විටමින් කැල්සියම් සහ අතිරේක පෝෂණ සංගතක ඕනෑම ඕන වෙලාවකද මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම හිතන්නේ මේ ගලන්ට ස්ටඩ් එක දාගෙන යන කට්ටියත් ඒකට විශේෂ අවස්ථාවන් බොහොමයකට හිමිකම් කියන්න පුළුවන්. මේ ගලන්ට පුළුවන් පැටව ගන්නට පුළුවන්. පුළුවන්කම තියෙනතින් මේ හැම දෙයක්ම ඒ වගේම තමයි පැටවුන් ලබා ගැනීමේ කාරණාවත් මේ ස්ථානයෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. කඩුවෙල හංවැල්ල කළුතර මේ ස්ථාන තුනේම JB බොන්සෝ කෙනෙල් එකේ ශාඛා තුනක් තියෙනවා. ඉතින් අවුරුදු 9ක් වෙන සන්නාමයක් ලංකාවේ ශාඛා තුනක් තියෙන එකම කෙනෙල් එක. ඒ වගේම තමයි ඩිරෙක්ට් ඉම්පෝර්ට්ඩ් සතු 13 දෙනෙක් මේ කොළඹවට කෙනෙල් එක ගෙන්නෝ නම් ඒ එකම කෙනෙල් එක one and only JB බොන්සෝ විතරයි. ඉතින් මේ සන්නාමයේ අදටත් ඒ විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ප්‍රසන්න මට ආරාධනා කරපු ගැන සහ අපි මට අවස්ථාවක් මේක ලැබිච්ච එක ගැන මම සෑහෙන සතුටුපත් වෙනවා මේ සුනකයා ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි
අද දවසේදී වීඩියෝ එක නිමාවට පත් කරනවා. ඊට කලින් කියන්න ඕනේ ශමින්ද අමරසේකරත් ඔයාටත් මේ කරන් යන කාරණා ඉස්සරහට ඉතාම සාර්ථකව කරන් යන පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. Right. ඉතින් අපි ආයෙත් දවසකදී හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අදට ශමාල් ගෙනගෙන ආපු වීඩියෝ එක අපි අවසන් කරන හැම දිනාටම ජය වේවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. ශමාල්ට ආස කට්ටිය ඉන්නවා නම් ඕනම කෙනෙක් ඕනලා කෙනෙක් බලන්න පුළුවන්කම තියෙනවා. පික්චර්ස් ගන්න පුළුවන්කම තියෙනවා. ඕනම දෙයක් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ගිහින් එනවා අද දවසට හැම දිනාටම ජය වේවා.